සාදරයෙන් පිළිගන්නවා සිංහල ටෙක් ගීක් ෂෝ එකට. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට තව ටෙක්නිකල් ගැජට් එකක් ඉදිරිපත් කරන්න. ගොඩක් අය අතර ජනප්‍රියයි මේ මිනි කැමරාස් නැත්නම් ඇක්ෂන් කැමරා කියන කැටගරි එක. එතකොට ඔයගොල්ලෝ ගොඩක් දන්න නමක් මම හිතන්නේ GoPro කැමරා එක. එතකොට ඇක්සිඩන්ට් කැමරාවක් හැටියට උනත් මේ GoPro කැමරා එකක් යූස් කරන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ ගොඩක් මිලෙන් වැඩි කැමරාව. එතකොට මේ වගේ කැමරා එකක් ගන්න වුණොත් සාමාන්‍යයෙන් රුපියල් 35000ක් 40000ක් වගේ වියදමක් යනවා. ඒ වගේ වියදමක් කරන්න නැතුව ඒ වගේම සාධාරණ ක්වලිටි එකක් ගන්න පුළුවන් කැමරා එකක් අද දවසේ මම ඔයගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කැමරා එක Eken කියන බ්‍රෑන්ඩ් එකෙන් එන්නේ. මේක සාමාන්‍යයෙන් වෙළඳපොලේ මිල, ඒ කියන්නේ රීටේල් ප්‍රයිස් එක ඔයගලන්ට ගන්න ගියොත් එහෙම රුපියල් 15000ක් වගේ වෙනවා ලංකාවේදී. මේ කැමරා එක ඔන්ලයින් පර්චේස් කරන්න පුළුවන් රුපියල් 7000ක් වගේ මුදලකට. එතකොට මේ බ්‍රෑන්ඩ් එක Eken කියන බ්‍රෑන්ඩ් එකක්, චයිනීස් බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම මේකේ සම්පූර්ණ ඇක්ෂන් කැමරා එකක් 4K 30 ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ් රෙකෝඩින් තියෙනවා. ඒ වගේම ෆුල් HD 1080p රෙකෝඩින්, 720p රෙකෝඩින් සහ ෆොටෝ 20 මෙගාපික්සල් ෆොටෝග්‍රැෆි පහසුකමත් එක්ක එන වෝටර් ප්‍රූෆ් වීඩියෝ කැමරා එකක් මේක. ඒකට මේ ඇක්ෂන් කැමරා එකේ තියෙන වටිනාකම තමයි මේක ඔයගොල්ලන්ට ඕන තැනක අරන් යන්න පුළුවන්. ඕනෑම ට්‍රයිපොඩ් එකකට නැත්නම් සෙල්ෆි ස්ටික් එකකට යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි වාහනයකට ඉස්සරහට ඩෑෂ් කැම් එකක් හැටියට ගොඩක් හොඳ ඩීටේල් එකක් එක්ක තියෙන ඩෑෂ් කැම් එකක් හැටියට මේක යූස් කරන්න පුළුවන්. ඒ වගේම වටිනාකම එක්ක ගද්දි GoPro එකට වැඩිය ගොඩක් අඩු ගානකට මේක ගන්න පුළුවන්. හැබැයි ඒ ක්වලිටි එකම තියෙනවා. රිවිව්ස් බලන්න YouTube එකේ ගොඩක් රිවිව්ස් තියෙනවා මේ කැමරා එක ගැන. Eken H9R කියන කැමරා එක තමයි අද දවසේ මම ඉදිරිපත් කරන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා Eken H9 කියන කැමරා එක ගැන. මම මේ වෙලාවට පැකට් එක හදලා තියෙනවා. එතකොට මේක ඇක්ෂන් කැමරා එකක්. දැනට බජට් එකට ගන්න පුළුවන් හොඳම ඇක්ෂන් කැමරා එක මාකට් එකේ තියෙන. ඔයගොල්ලෝ දන්නවා දැන් ගොඩක් ගණන්ම කැමරා එක තමයි ගොඩක් අය යූස් කරන SJcam එක. එහෙම නැත්නම් ගොඩක් අය යූස් කරනවා GoPro කියන කැම් එක. ඒක තමයි ගණන්ම කැමරා එක. GoPro කැමරා එකත් එක්ක බලද්දි ඔයගොල්ලන්ට ටිකක් බජට් එකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 15000කට අඩුවෙන් අලුත්ම වර්ෂන් එක මේක GoPro Hero 4-5 වර්ෂන්ස් එක්ක යන ඒත් එක කම්පෙයා කරන්න පුළුවන් මොඩල් එකක් තමයි මේ Eken H9R එක. අපි බලමු ඒකේ අන්බොක්සිං වීඩියෝ එක. මේක මම ally express එකෙන් ඕඩර් කරලා ගෙන්නපු එක. එතකොට මේක තමයි අපිට පැකින් එකෙන් එළියට ගත්ත ගමන් හම්බෙන යුනිට් එක. Eken H9R කියලා දාලා තියෙනවා. මේකේ H9 එක තමයි මම ඕඩර් කරේ. බලමු H9R කියන්නේ රිමෝට් එකත් එක්ක එන මොඩල් එක. H9 කියන්නේ රිමෝට් එක නැතුව එන මොඩල් එක. ඔව්. උඩ කවර් එක අයින් කරපු ගමන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ යුනිට් එක වෝටර් ප්‍රූෆ් කවර් එකත් එක්ක තියෙන. සාමාන්‍ය මේක 30 මීටර්ස් විතර වෝටර් ප්‍රූෆ් කවර් එකක් මේකට එනවා. රයිට්. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් යුනිට් එක. දෙනින් කවර් එකක් අලවලා තියෙනවා ඉස්සරහා. 4K Ultra HD Eken කියලා දාලා තියෙනවා මේකේ නම. එතකොට අපි බලමු මේකේ ස්පෙසිෆිකේෂන්. Ultra HD 4K waterproof 2-inch LCD. එතකොට Wi-Fi එනවා. ඊට අමතරව වීඩියෝ 4K 30 ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ්. ඒ වගේම 2.7K යන්න පුළුවන් 30 ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ්. ඒක ගොඩක් හොඳයි මේ මොඩල් එකේ හැටියට. Made in China. මේක චයිනීස් වර්ෂන් එකක්. හැබැයි මේකේ ගොඩක් රිවිව්ස් හොඳ රිවිව්ස් තමයි තියෙන YouTube එකේ උනත් මේ මොඩල් එක ගැන. ඊපස්සේ සුපර් වයිඩ් ඇංගල් ලෙන්ස් එකක් එනවා. වෝටර් ප්‍රූෆ් අප් ටු 30 මීටර්ස්. කවර් එක යූස් කරලා තමයි 30 මීටර්ස් රේන්ජ් එකේ යන්න පුළුවන් වෙන්නේ. 2-inch LCD, wide angle lens, HDMI, waterproof, 30 meter, long lasting battery. මේක ගොඩක් වෙලාවට මේවා හදලා තියෙන්නේ GoPro එකට සමාන වෙන්න තමයි. Right. Instruction manual එකක් තියෙනවා. මොනවද ඒකේ units එන්නේ කියන එක. ඊට අමතරව අපිට ගන්න පුළුවන් මේක එක එක cases වල දාලා තියෙන accessories. පළවෙනි accessory එක බලමු. Right. Data cable එක දාලා තියෙනවා. මේක micro USB data cable එකක්. Eken ළම හදන. ඊළඟට
සම්පූර්ණයෙන්ම මේකට එන අනිත් attachments unit එකට use කරන්න පුළුවන් attachments තියෙනවා මෙතන මේ wire ties තියෙනවා මෙතන ගොඩක් කලාවට මොකක් හරි bar එකකට set කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ wire ties ටිකක් අපිට දීලා තියෙන්නේ ඊළඟට මේකත් attachment එකක් cycle එකකට නැත්නම් bike එකක යද්දි ගොඩක් කලාවට set කරගන්න පුළුවන් වෙන විදිහට තව attachment එකක් මේකත් attachment එකක් අපිට use කරගන්න පුළුවන් මේක normal cover එකට නැත්නම් අපිට පුළුවන් මේ attachment එක use කරලා tripod එකකට නැත්නම් selfie stick එකකට උනත් set කරගන්න පුළුවන් GoPro unit එක ඊළඟට තව තියෙනවා අලවන්න පුළුවන් වාහනයකට helmet එකකට වගේ අලවන්න පුළුවන් වෙන විදිහට මේක මම දැන් 3M gum එක ගාපු attachments දෙකක් ඊට අමතරව ස්ක්‍රූ එකක් ඇවිල්ලා තියෙනවා අපිට ඕන ඇටැච්මන්ට් එකකට ෆික්ස් කරගන්න පුළුවන් මේක වෝටර්ප්‍රූෆ් කවර් එකට එන තවත් ඇක්සසරි එකක් මම හිතන්නේ ඔව් පිටිපස්සට එන තව ඇක්සසරි එකක් දීලා තියෙනවා හදිසි ඒක කැඩුණොත් එහෙම මේ ඒරියා එකෙන් ආපහු සෙට් කරගන්න පුළුවන් මොකද වෝටර්ප්‍රූෆ් මේ ලේයර් එක කාලයක් ගියාම නරක් වෙනවා ඒක හින්දා තමයි ආපහු මේ විදිහට හදලා තියෙන්නේ රයිට් මේක තමයි ඇක්චුවල් යුනිට් එක අපිට පුළුවන් මේ විදිහට අන්ක්ලිප් කරාම මෙතනින් කැමරා එක ඇක්චුවල් කැමරා එක බලා ගන්න පුළුවන් හරි මේක තමයි ඇක්චුවල් කැමරා එක තව එකක් තියෙනවා ඇතුලේ ක්ලිප් ඔන් වලට යූස් කරන ඇටැච්මන්ට් එක රයිට් මේක බලමු ඇක්චුවල් කැමරා යුනිට් එක මේක තමයි Eken H9 කැමරා එක රිමෝට් එක මං හිතුවත් වගේ දාලා නැහැ. එතකොට මේක H9 කියන මොඩල් එක R කියන රිමෝට් එක නැතුව එන්නේ මේක. එතකොට ඔන්ලයින් ඔයගොල්ලන්ට මෙන්න මේක විස්තර බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන් facebook.com ekenhk වෙබ්සයිට් එකට ගියා. හරි. අපි බලමු මේක ඉස්සල්ලාම මෙතනින් බැටරිය ඕපන් කරගන්න පුළුවන්. එතකොට ඇතුළේ එනවා බැටරිය එක. මේක මොඩල් PG150 කියලා දාලා තියෙනවා. බැටරිය කියන්නේ රිචාර්ජබල් 3.7000 mAh බැටරිය එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක පැය 3ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ මේක හැටියට. මේක තමයි ඇක්ෂන් කැමරා එක. මේ පැත්තේ තියෙනවා HDMI mini HDMI port එකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව USB port එක. memory chip එකක් දාන්න ඕනේ. class 10 වගේ memory chip එකක් මේකට use කරන්න ඕනේ. ඒ memory chip port එක. මෙතන indicator එකක් තියෙනවා. මෙතන ඉන්ඩිකේටර් එකක් තියෙනවා මේක පවර් ඔන් බටන් එක රයිට් හරි නෝ කාඩ් කියලා වැටෙනවා බලා ගන්න පුළුවන් ඔයගලන්ට මේකේ මේ වීඩියෝ එකේ පේනවට වැඩිය හොඳට මේකේ ඩිස්ප්ලේ එකේ පෙන්වනවා එතකොට බැටරි එක වැටෙනවා මෝඩ් එක වැටෙනවා ගත්තොත් එහෙම 1080p 60 රේට් එකට යන්න පුළුවන් මේක. ඒක දාලා තියෙනවා මේකේ. ඊට පස්සේ මෙතනින් පුළුවන් මම හිතන්නේ මෝඩ් සිලෙක්ට් කරගන්න. Wi-Fi connection. Waiting for Wi-Fi connection. ඒ කියන්නේ Wi-Fi හරහා ඔයගලන්ට ෆෝන් එකකට මේක කනෙක්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ෆෝන් එකෙන් ඔයගලන්ට මේක නැත්තම් කැමරා එක එළි වගේ හයි කරලා තියෙනවා නම් වාහනයක වගේ නම් එළි හයි කරලා තිබ්බොත් එහෙම ඇතුළේ ඉඳලා කැමරා එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ෆෝන් එක මගින්. ඒ පහසුකම මේකේ Wi-Fi මොඩ් එක හරහා දීලා තියෙනවා. අපි බලමු මේකේ මෙතන තියෙන power button එකෙන් පුළුවන් moods එකකින් එක අපිට browse කරලා බලන්න. 20MP wide photo mode settings වලට යන්න පුළුවන්. settings මෙතනින් click කරාම settings වලට යන්න පුළුවන්. settings මෙතන තියෙන arrows දෙකෙන් තමයි උඩට පල්ලෙහාට යන්න තියෙන්නේ. looping video, timestamp, exposure, photo resolution,
burst photo, continuous lapse, power frequency, language, date time, sound indicator, upside down, screen saver, power saver, format karanna puluwan SD card, reset version. ඊට පස්සේ ඇතුළට යන්න මෙතන සිලෙක් කරන්න ඕනේ බැක් එන්න මේ පැත්තේ පවර් බටන් එක ක්ලික් කරන්න ඕනේ. රිවිව් එක මේ කැමරා එකේ ක්වලිටි එක ඔයගොල්ලෝ දකින්න ද ඒ වගේම තමයි ගොඩක් හොඳ ඔප්ෂන්ස් තියෙන කැමරා එකක් මම ඇත්තටම මේක යූස් කරනවා ඒකේ යූස් කිරීමේදී ගොඩක් හොඳ ඇඩ්වාන්ටේජස් මට මේකෙන් හම්බුණා ඒ වගේම තමයි ගොඩක් හොඳ කැමරා එකක් ක්වලිටි එක වීඩියෝ ක්වලිටි එක වීඩියෝ ප්‍රොසෙසින් හැම දෙයක්ම වගේ මේ කැමරා එකේ GoPro එක කිට්ටුවටම වගේ අරන් තියෙනවා ඒක ගොඩක් රිවිව් කරලා තියෙනවා YouTube එකේ ගොඩක් රිවිවර්ස් subscribe කරන්න අපේ channel එක මේ වගේ technical gadgets videos reviews ගැන දැනගන්න පුළුවන් ඒ වගේම තමයි මේ කැමරා එක ගන්න පුළුවන් ali express කියන website එකට ගිහිල්ලා ඒ වගේම එකෙන් ලංකාවට ship වෙනුත් free shipping ගන්න පුළුවන් ඒ link එක මම description එකේ දාලා තියෙනවා ඒකට ගිහිල්ලා ගන්න පුළුවන් ඔයගලන්ට මේ කැමරා එක online තවත් video එකක් එක්ක ලබන සතියේ හම්බවෙමු